හරි මමයි දරන් වෙලා තිනවා Oppo A15 කියන මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ආ රුපියල් 30000 අතර අඩු මුදලකට හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා, හොඳ ස්පීඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් තියෙනවා, ඒ වගේම හොඳ බැටරි ලයිෆ් එකක් සහ හොඳට ගේම්ස් එල්ලන් කරනුනේ ෆෝන් නෑනේ ඔය හොයන්නේ. වඩ හරියනම් ෆෝන් එක තමයි මේ Oppo A15 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ මේ මයිස්ටරි බ්ලූ සහ ඩයිනමික් බ්ලැක් කියන කලර්ස් දෙකම මම ගාව තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක ඉඳලා සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. අදත් විශේෂ මතක් කරන්නේ මේ ඩිවයිස් එක මට දුන්නේ අදත් ඇලියුඩ් Mdeals ෆෝන් ෂොප් එකේ මුෆීම අයියා. ඉතින් ඔය ඇලියුඩ් අවට ඉන්න කෙනෙක් නම් වඩත් පුළුවන් ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න මේ Mdeals ෂොප් එකට යන්න. එතනින් වඩ ගොඩක් විශ්වාසවන්තව වඩ ඔරි ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අපි මුලින්ම අන්බොක්සින් පාර්ට් එකට ගිහිල්ලා බලමු මේ බොක්ස් එක ඇතුලේ අපේ ඩිවයිස් එකට අමතරව තව මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. බොක්ස් එක ගත්තාම ඔක්කොලගේ සුපුරුදු විදිහම සුදු පාට බොක්ස් එකක් තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. බොක්ස් එකේ උඩ කෙළවරක තියෙනවා මේ අපි ගන්න ඩිවයිස් එකේ ස්ටෝරේජ් එක සහ RAM එක සඳහන් කරලා. ඒ වගේම බොක්ස් එකේ මැද්දේ ඩිවයිස් එකේ ෆොටෝ එකක් සහ A15 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව බොක්ස් එකේ සයිස් දෙකේ විශේෂ දෙයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. බොක්ස් එකේ පිටිපස්ස පැත්තේ එයාලා කී ෆීචර්ස් ටික ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. මේ දේවල් මම මේ වීඩියෝ අතරතුර ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. හරි මේ බොක්ස් එක ඕපන් කරගත්තාට පස්සේ තවත් සුදු පාට බොක්ස් එකක් තියෙනවා. ඒක ඕපන් කරගත්තාට පස්සේ අපිට අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන අපේ ඩිවයිස් එක ඇති කියලා. නමුත් ඩිවයිස් එක නෙමෙයි තියෙන්නේ, තවත් චූටි සුදු පාට බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එක ඇතුලේ තමයි අපිට අවශ්‍ය වෙන අපේ සිලිකන් බෑක් කවර් එක, ඒ වගේම අපි කවදාවත් කියවන්නේ නැති අපේ පේපර් වර්ක්ස් ටික සහ අපිට අවශ්‍ය වෙන අපේ සීම් රිමූව් ටූල් එක එයාලා ඇතුලත් කරලා ලෙවන්නේ. ඊට පස්සේ තමයි අපිට අපේ Oppo A15 device එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ device එක මම දැනට මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේ device එකට තියෙන cardboard කැලලත් අයින් කරගත්තාට පස්සේ අපිට අපේ micro USB data transfer cable එක සහ අපේ charging adapter එක බලා ගන්න පුළුවන්. මෙතෙන්ද අපිට හම් වෙලා තියෙන්නේ standard charging adapter එකක්, මේක fast charge support කරන charging adapter එකක් නෙමෙයි. හරි ඉතින් මීට අමතරව විශේෂ දෙයක් නම් box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේ box එක පැත්තකින් තියලා අපි දැන් අපේ device එක අරගෙන බලමු. device එකේ design එක කොහොමද, මේකේ තියෙන features මොනවද කියලා මේ හැමදේම අපි මෙතනින් එහාට මේ video එකේ කතා කරමු. හරි මේ ඩිවයිස් එක අතර ගත්තාම කියන දේ මේ ඩිවයිස් එක අතර ගත්තාම ගොඩක් සැහැල්ලුයි කියලා දැනෙනවා. මොකද මේ ඩිවයිස් එකේ බර යාලා 175ක් වගේ වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවාද ගොඩක් වෙලා අතේ ෆෝන් එක තියන් ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ගොඩක් වෙලා ගේම් සෙල්ලම් කරන කෙනෙක්ට මේ ෆෝන් එක ගොඩක් හොඳයි කියලා. මොකද මේකේ weight එක අඩු නිසා මට අපහසුයක් දැනෙන්නේ නැතුව ගොඩක් වෙලා අතේ තියන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඩිවයිස් එකේ frame එක සහ back side එක කියන දෙකම plastic වලින් තමයි ඔයාලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඩිවයිස් එකේ back side එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ camera module එක, fingerprint sensor එක සහ Oppo logo එක විතරයි. පිටිපස්සට ග්ලෝසි ෆිනිෂ් එකක් යාලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ මේ පිටිපස්සේ අපේ finger print තියෙනවා වගේ දේවල් නම් සිද්ධ වෙනවා. ඊට පස්සේ device එකේ sides ගැන කතා කරනවා නම් මේක දකුණු පැත්තට වෙන්න volume rocker සහ power button එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වම් පැත්තට වෙන්න තමයි dual sim tray එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් phone එක අතර ගත්තාම අපිට තව දෙයක් තේරෙනවා. මේ price range හැටියට මම කිසිම විදිහකට බලාපොරොත්තු වෙන්නේ නැද්ද තමයි මේක. මේකේ thickness එක මිලිමීටර 7.9ක් වෙන විදිහට, ඒ කියන්නේ ගොඩක් thin විදිහට මෙයාලා මේ phone එක design කරලා තියෙනවා. device එකේ යටි පැත්තේ අපිට speaker holes, microphone එක සහ micro USB port එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. device එකේ උඩ පැත්තේ නම් අපිට මොකුත්ම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි මේ device එකේ display ගැන කතා කරනවා. Oppo A15 device එකේ display එක ටිකක් ගොඩක් ලොකුවට design කරලා තියෙනවා. මේකට wardrobe notch එකක් තියෙන IPS LCD panel එකක් තමයි තියෙන්නේ. display size එක අඟල් 6.52ක් වගේ වෙනවා. screen to body ratio එක 183ක් වගේ වෙනවා. මම කලින් කිව්වා වගේ මේ price range එකේ තියෙන ලොකුම display කියලාත් අපිට කියන්න පුළුවන්. display එකේ resolution එක තාම 720x1600ක් සහ 269 ppi එකක් තමයි pixel density විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මේ Oppo A15 device එකේ display එක 480 nits වලින් අපිට බලා ගන්න පුළුවන්. මේකත් විශේෂම point එකක් මේ phone එකේ. මොකද සාමාන්‍ය මේ price range එකේ තියෙන අනිත් phone වල 400 nits වලින් විතරයි අපිට මේ display එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවාද මේ device එක ගොඩක් හොඳ colors තියෙන, ගොඩක් හොඳ display එකක් තියෙනවා කියලා. ඒ වගේම display එකේ protection විදිහට යා glass protection එකක් දෙන්න අමතක කරලා නැහැ. ඉතින් overall ගත්තාම colors අතින් ගත්තත්, මේ size wise ගත්තත් අපිට කියන්න තියෙන මේ price range එකේ, ඒ කියන්නේ 25000 30000 අතර මුදලකට තියෙන හොඳම display එක තියෙන phone එක මේ Oppo A15 device එක කියලා.
හරි ඊළඟ මම දැන් කතා කරන්න යන්නේ මේ අපේ device එකේ camera module එක ගැන. මේක triple camera setup එකක් තමයි මේ device එකට තියෙන්නේ. ඒ වගේම මේ camera bump එක ටිකක් ඉහළට එසවිලා හිටින විදිහට තමයි එයාලා design කරලා තියෙන්නේ. මෙතනදී අපිට 13 megapixel main sensor එක, 2 megapixel macro sensor එක, ඒ වගේම 2 megapixel depth sensor එකක් මෙතනට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් camera setup එක ගැන කියනවා නම් කියන්නේ මේ camera setup එක ගැන නම් මෙයාලා ලොකු අවධානයක් යොමු කරලා නැහැ කියලා තමයි මට නම් පේන්නේ. නමුත් අපිට මේ camera setup එකේ වරදක් කියන්නේ නැහැ. මොකද මේ price range එකේ හැටියට මේ තියෙන setup එක අපිට ගොඩක්ම වටිනවා. ඒ වගේම තමයි මේ main camera අපිට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට selfie camera එකේ තියෙන හම්බෙන්නේ f2.4 wide lens එක. මේක 5 megapixel lens එක. අද මම යන්නේ මේ device එකේ specs ගැන කතා කරන්න. මේකේ chipset එක ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මේකට තියෙන්නේ Mdeals Eheliyagoda P35 කියන chipset එක. ඒ වගේ තමයි මේකේ GPU එකේ තියෙන්නේ PowerVR GE8320 කියන GPU එක. ඒ වගේම මේ device එක version දෙකකින් එනවා. ඒ තමයි 2GB RAM එකක් සහ 32GB internal memory එකක් තියෙන version එකක් සහ 3GB RAM එකක් සහ 32GB internal storage එකක් තියෙන version එකක් විදිහට. ඉතින් වර මේ memory එක 32GB කියලා කිසිම ගැටලුවක් මුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේකට card slot එකක් තියෙන නිසා micro SD card එකක් ගහලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ memory එක extend කරගන්න. ඉතින් overall ගත්තාම ඔයාලට සාමාන්‍යයෙන් game play කරන කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැතුව මේ device එකේ game play කරගන්න පුළුවන්. ඔයා PUBG වගේ සෙල්ලම් කරන කෙනෙක් නම් මේ balance settings එකට කරලා PUBG සෙල්ලම් කරගන්න පුළුවන්. ඒවා දන්න නැතිව රුපියල් 30,000 අඩුවෙන් වගේ phone එකක් ගන්නවා නම් ඒ හැම phone එකකම වගේ ඔයාලට PUBG සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ balance settings යටතේ. හරි hardware ගැන විදිහට කතා කළා වගේම මේකේ software ගැනත් දැන් කතා කරනවානේ. Software ගැන කතා කරනවා නම් මේකේ Android 10 උඩ Oppo A15 7.2 කියන OS එක තමයි රන් වෙන්නේ. ඒ වගේම device එකේ security ගැන කතා කරනවා නම් face unlock සහ fingerprint කියන දෙකම මේ device එකට තියෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම කියන්නනේ මේ price range එකේ තියෙන speed of fingerprint sensor එකක් තමයි මේ Oppo A15 device එකට තියෙන්නේ. අපි හිතනවට වඩා ගොඩක් speed මේ fingerprint එක හරහා අපේ device එක unlock කරගන්න පුළුවන්කම තියෙනවා. හරි අවසාන වශයෙන් මේ device එකේ battery එක ගැන කියනවා නම් device එකට තියෙන lithium polymer 4200 mAh battery එකක්. ඉතින් මා සාමාන්‍ය විදිහට game app play කරලා social media use කරලා phone එක use කරන කෙනෙක් නම් ඔයාලට මේ device එකේ මේ battery life එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව දවසම phone එක use කරන්න පුළුවන්කම තියෙනවා. හරි වා social media use කරනකොට අනිත් දේවල් වලට වඩා game play කරන කෙනෙක් නම් ඒ කියනවා heavy gamer කෙනෙක් නම් ඔයාලට මේ device එකේ පැය 7-8ක් වගේ කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව game play කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතනදී අපි විශේෂයෙන් කියන්නේ මේ device එකට එන්නේ fast charge එකක් නෙමෙයි normal ස්ටෑන්ඩර්ඩ් චාර්ජ් එක. එහෙනම් මේ ඩිවයිස් එක අපිට චාර්ජ් කරගන්න නම් ආසන්න වශයෙන් පැය 3කවත් කාලයක් යනවා. නමුත් මේ ඩිවයිස් එක 10 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන නිසා වට ෆාස්ට් චාර්ජයක් එකේ නවත් හොඳ ෆාස්ට් චාර්ජයක් හොයා ගන්න පුළුවන් නම් ඒ හරහා මේ ඩිවයිස් එක ඉක්මනින්ම චාර්ජ් කරගන්න පුළුවන්. හරි ඉතින් අවසාන වශයෙන් මේ Oppo A15 ඩිවයිස් එක ගැන කියන්න තියෙන්නේ රුපියල් 25,000-30,000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ෆෝන් එක කියලා. මොකද දන්නව ඇති සාමාන්‍ය මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන අනිත් ෆෝන් වල සාමාන්‍ය ඇඩ්ස් ප්ලේ වෙනවා, එහෙම නැත්නම් ඒක සිග්නල් ඉෂුස්, ඒ වගේ විවිධ ගැටලු නැත්නම් සමහර සොෆ්ට්වෙයාර් ලැග් වෙනවා වගේ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඉතින් එයාදින් බලන මේ Oppo A15 device එකේ ඒ වගේ කිසිම ගැටලුවක් මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. අපිට ස්මූත් යූස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මේ Oppo A15 device එක ගැන අද මම කරපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටී කියලා. සමහරට ගොඩක් දුරට දැන් ඔයාලත් මේ device එක යූස් කරන්න ආවෙ නැති. ඔයාලගේ experience එකත් පල්ලෙහාට comment කරන්න. එහෙම නැත්නම් ඔයාලට තව ඉස්සරහට ඔනි review තියෙනවා නම් ඔයාලට ඉස්සරහට ඔනි දේවල් තියෙනවා නම් ඒවත් පල්ලෙහාට comment section එකේ comment කරන්න. මේ හැම දෙයකටම මම reply කරනවා. මට පුළුවන් ඉදිරියේ හැම දෙයක්ම review එකක් කියන්නත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් මගේ YouTube channel subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම සෙට් වෙමු.